පින්නතුනි අදත් ධර්මදේශනා මාලාවේ ධර්ම මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාතක පාලියේ සඳහන් වන ඉතා විශේෂ ජාතක කතාවක් වෙන බිස කියන ජාතක වර්ණනාවේ ධර්මානුශාසනාව. තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ ප්‍රවෘජා ජීවිතය පිළිබඳව උකටලී බවක් ඇතිකරගෙන වස්තුකාම, ක්ලේසකාම සම්බන්ධයෙන් දැඩි ඇල්මක් ඇතිකරගත්ත භික්‍ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිදු කරන්නට යෙදුණේ. අබුද්ධෝත් පාද කාලයක මහ පඬිවරු පවා මේ වස්තුකාම ක්ලේශකාම කොයි විදිහට ප්‍රතික්ෂේප කළාද කියන කාරණාව පැහැදිලි කරමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ ශාසනයෙම පැවිදි වෙලා මේ වස්තුකාම ක්ලේශකාම සම්බන්ධයෙන් ඇති කරගන්න ලොල් බව කොයි තරම් අනතුරුදායකද, කොයි තරම් නොකට යුතු දෙයක්ද කියන කාරණාව තමයි විශේෂයෙන් තහවුරු කරන්නේ. බිස කියන ජාතක වර්ණනාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අතීත පඬිවරු පංචකාමයට දක්වලා තියෙන බිය කොයි තරම්ද කියන කාරණාව පැහැදිලි කරන්න. භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව කාලේ සහෝදරයෝ 6 දෙනෙකුත් එක සහෝදරියකුත් සහිතව 80 කෝටියක් ධනය ඇති පවුලක ප්‍රධානිය හැටියට උප්පත්තිය ලබනවා. නමුත් සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරලා අවසානයේ සියලු කාම සම්පත් අත්හැරලා තමන් පැවිදි වෙනවා කියලා කියහම අනික් සහෝදර පිරිස සියලු දෙනාමත් උන්වහන්සේ සමගම ගිහිගේ අත්හරින්න කැමතියි. මව්පියෝ කොච්චර කැමැති වුණත් මව්පියන්ගේ අභාවයෙන් පස්සේ තමන් සතු 80 කෝටියක මහා ධනස්කන්ධයේ දන් දීලා වනාන්තරගත වෙනවා. ඉතින් ඒ සහෝදර පිරිසේ පළවෙනියා තමයි අපේ ශාසනයේ පළවෙනිය බවට පත් වෙන මහසාරිපුත්තයන් වහන්සේ. එදා දෙවනි සහෝදරය හැටියට හිටියේ මේ ශාසනයේ දෙවනියා වන මහමොග්ගල්ලාණයන් වහන්සේ. එදා තුන්වෙනි සහෝදරයා වෙලා ඉපදිලා හිටියේ මේ ශාසනයේ තුන්වෙනි මහ ශ්‍රාවකයා වෙන මහකාශ්‍යපයන් වහන්සේ. එදා බෝසතාණන් වහන්සේගේ 4වෙනි සහෝදරයා වෙලා හිටියේ මේ ශාසනයේ 4වෙනි මහ ශ්‍රාවකයා වෙන මහානුරුද්ධයන් වහන්සේ. ඉතින් ඒ විදිහට පිළිවෙලට සංසාරේ පාරමිතා පුරන කාලෙත් මේ බුදු පිරිස මුණ ගැහිලා තියෙනවා කියන කාරණාව මනාව ඉස්මතු කරන මූලාශ්‍රයක් මේ ජාතක කතාවෙන් අපිට පැහැදිලි වෙනවා. මේ සියලු දෙනාම වනාන්තර ගත වෙලා ඉතාම හොඳින් සිල් සම්පූර්ණ කරනවා. ධ්‍යාන භාවනාවේ යෙදෙනවා. ඒ ප්‍රමාණය කොයි තරම්ද කියනවා නම් සක්‍ර භවන පවා කම්පා කරවන්න තරම් ඒ සීලය බලවත් වුණා. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා මේ අයට සිල් බිඳෙන්න හේතුවක් එළඹුණොත් සිල් බිඳ ගන්නවද, කේන්ති ගන්න හේතුවක් එළඹුණොත් කේන්ති ගන්නවද, එහෙම නැත්නම් සීලයේ ඒ තරම්ම ශක්තිමත්ද කියලා පරීක්ෂා කරන්න ඕන කියලා. ඒ නිසා ඇවිල්ලා මහ ඍෂිවරයාගේ නෙළුම් අල කොටස හංගනවා. ඒ කියන්නේ ආහාර කොටස හංගනවා. පළවෙනි දවසෙත් ආහාර ලැබෙන්නේ නැහැ.
දෙවැනි දවසෙත් ප්‍රධාන ඍෂිවරයාගේ ආහාර කොටස ලැබෙන්නේ නැහැ. තුන්වැනි දවසෙත් ආහාර කොටස නැහැ. පළවෙනි දවසත් ඉවසුවා, දෙවැනි දවසත් ඉවසුවා, තුන්වැනි දවසෙත් ඉවසීමේ අඩුවක් නැහැ. නමුත් තීරණය කළා, මගේ කිසියම් වරදක් නිසා මේ අය මට ආහාර තියන්නේ නැද්ද? එහෙමනම් ඒ වරද අහලා නිවැරදි කරගන්න ඕන නිසා පිරිසෙන් මේ කාරණාව අහනවා කියලා. දවස් 3ක් බඩගින්නේ ඉඳලා තමයි තීරණය කරන්නේ ආහාර තිබ්බේ නැත්ති ඇයි කියලා අහන්න ඕනේ කියලා. ඒ තමන් වරදක් සිද්ධ වෙනවා නම් නොදැන හෝ තමන් තුලින් ඒක නිවැරදි කරගන්න. ඉතින් එහෙම ඇහුවහම මේ පිරිස සියලු දෙනාම සඳහන් කරන්නේ ඔබ වහන්සේට නොතිය අපි ආහාර අනුභව කරන්නේ නැහැ ස්වාමීනි. අපි බඩගින්නේ හිටියත් ඔබ වහන්සේගේ කොටස වෙන් කරනවා. ඉතින් මෙතන ඉන්න පිරිස කවුරුවත්ම මේ ආහාර කොටස හොරකම් කරලා නැහැ. නමුත් හොරකම් කළේ නැහැ කියලා කීවට දැන් ආහාර කොටස නැහෙනේ. ඒ නිසා ඒකට වෙච්ච දෙයක් තියෙන්න ඕනේනේ. ඒ නිසා හැමෝම තම තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පුකරන්ඩ පිරිස මැද ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයන් තමයි මේ ජාතක කතාව පුරාවටම තියෙන්නේ. ඉතින් එතකොට මේ ජාතක වර්ණනාව ඇසුරෙන් අපි සිදු කරන හතරවෙනි ධර්මානුශාසනාව අපි සාකච්ඡා කළා. මේ ශාසනයේ හතරවෙනි මහ ශ්‍රාවකයා වෙන අනුරුද්ධයන් වහන්සේ තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කළේ කොහොමද කියලා අවසාන වශයෙන් අපි අද මේ දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ශාසනයේ තවත් ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වන පුන්න තෙරුන් වහන්සේගේ එදා ප්‍රකාශය. මෙන්නතන මේ ශාසනයේ පුන්න නමින් භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මන්තානිපුත්ත පුන්න, අනිත් පුන්නයන් වහන්සේ සුනාපරන්ත පුන්න තෙරුන් වහන්සේ. බොහෝ වෙලාවට මේ ප්‍රකාශය කරන්නේ මන්තානිපුත්තයන් වහන්සේ විය හැකියි. කෙසේ වෙතත් අපි ධර්මානුශාසනාවෙන් සාකච්ඡා කරමු උන්වහන්සේ තමන්ගේ නිර්දෝෂී බව එදා ඍෂිවරයෙක් හැටියට ඔප්පු කරපු හැටි. සෝ බ්‍රාහ්මනෝ හෝතු අවීතරාගෝ මුහුත්ත නක්කත්ත පතේසු යුත්තු පූජේතු නං රට්ටපති යසස්සි බිසානිතේයු බ්‍රාහ්මණයෝ අහාසි. සඳහන් කරනවා බ්‍රාහ්මණය යමෙක් නුඹේ නෙළුම් අල කොටස සොරා කෑවා නම් ඒ පාපයෙන් ඔහු කවදාවත් රාග ප්‍රහීණයට අකමැති, නක්ෂත්‍රයට කැමති බ්‍රාහ්මණයෙක්ම වේවා. නෙළුම් මල කොටස සොරා කාපු අකුසල කර්මය නිසා රාග ප්‍රහීණයට අකමැති, නක්ෂත්‍රයට ඉතාම කැමති බ්‍රාහ්මණයෙක් වේවා. කියන්නේ මේ වරද කළා නම් මට සංසාරේ මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ. රටේ රජුගෙන් පවා ගරු සත්කාර ප්‍රශංසා ලබත්වා. මොකද නක්ෂත්‍රය හොඳට දන්නවනම් රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණය බවටත් පත් වෙලා රජ්ජුරුවන්ගෙන් පවා ගෞරවාදරයට පාත්‍ර වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වේවා. නොයෙක් ත්‍යාග භෝග ඒ වගේම සම්මාන ප්‍රශංසා රජුගෙන් නොඅඩුවම ලැබේවා. ඒ ප්‍රශංසා ආදී නිසා තව තවත් කාමයට සිත් පහළ වේවා. මේ විදිහට තමයි සාප කරගන්නේ. පින්නතිනි දැන් මේක සාපයක් වගේ පේනවද? මේ ජාතක කතාව පුරාවටම මේ වාගේ කරුණු තමයි තියෙන්නේ. නෙළුම් අල කොටස සොරා කෑවා නම්
නක්ෂත්‍රයට කැමති, රාගය ප්‍රහීන නොකළ බ්‍රාහ්මණයෙක්ම වේවා. රාගය ප්‍රහීන නොකළ, ඒ කියන්නේ පින්නතන සංසාරයෙන් මිදෙන කෙනෙක් වෙන්ඩ එපා කියල කියන්නේ. නක්ෂත්‍රයට කැමති වෙලා රජුන්ගේ ප්‍රශංසා ලබන්ඩ ලබන්ඩ තව තවත් ප්‍රශංසා ලබන කෙනෙක් බවට පත්වෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. එතකොට ඒ කැමැත්ත මොකද්ද පින්නතුනි? ඒ කැමැත්ත තණ්හාවක්. ඒ තණ්හාව කවදාවත් සතර අපායෙන් මුදවනවද අපිව? කවදාවත් සංසාරයෙන් මුදවන්නේ නැහැ. ඒ නිසා දිගින් දිගට දිගින් දිගට සංසාරේ ඉපදී ඉපදී සතර අපාය ආදී දුර්ගතීන්හි දුක් විඳ විඳ මේ යනවා වගේම මේ ගමන යන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ ප්‍රකාශ කරනවා, මේ සසර දිගින් දිගට මේ විදිහට උපදිනවා කියලා කියන්නේ ප්‍රමාණයක් කරන්න බැරි, සීමාවක් දක්වන්න බැරි, නිමක් නැති මහ දුක්වලට භාජනය වෙනවා කියන එකයි. නමුත් පෘථග්ජන සත්වයාගේ ප්‍රාර්ථනාව මේකයි. සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න, කීර්තිමත් කෙනෙක් වෙන්න, හැම දෙනාගේම අවධානය දිනාගත්ත කෙනෙක් බවට පත්වෙන්න, හැමෝම ඉදිරියේ කැපී පෙනෙන කෙනෙක් බවට පත්වෙන්න. භාග්‍යතුන් වහන්සේ වරක් දේශනා කරන්නේ, පින්නතුනි මේ දේවල් හැම එකක්ම මහා බන්ධන. භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩින ගමන් හිරමැදිරිය බලන්න යනවා. හිරමැදිරියට ගිහිල්ලා බලහම සමහර අය දඬු කඳේ යොදලා, සමහර අය නොයෙක් පහර කෑම් වලට ලක් වෙලා, කසෙන් පහර දීලා තුවාල වෙලා, මේවාගේ විවිධාකාර දුක් විඳින අය හිරමැදිරියේ ඉන්නවා දකින්නවා. එදා පිණ්ඩපාත කරගෙන පන්සලට ඇවිල්ලා දන් වළඳලා හවස භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න ගියහම මේ කාරණාව බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. ස්වාමීනි, ඒ හිරමැදිරියේ ඉන්න අය මොන තරම්නම් දුකක් විඳිනවද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරනවා, මහණෙනි, ඒ මිනිස්සුන්ට ඇති බන්ධනයක් නැහැ. ඕකට නෙමේ බන්ධනය කියලා කියන්නේ. බැඳිලා ඉන්නේ මේ එළියේ ඉන්න මිනිස්සු. එළියේ ඉන්න මිනිස්සුන්ටත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ටත් සංසාර බන්ධනේ තියෙනවා. නමුත් මේ වෙලාවේ ඒ අය එළියේ ඉන්න මිනිස්සුන්ට වඩා නිදහසේ ඉන්නවා. එයාට තියෙන හිරගේ ඇතුලේ ඉන්න එක විතරනේ. නමුත් හිතලා බලන්න එළියේ ඉන්න අයට ජීවිතේ කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. විසඳගන්න දේවල් කොච්චර තියෙනවද කියලා. උවමනාකම් කොච්චර තියෙනවද කියලා. බිරිඳක් ස්වාමියාට යුතුකම් කරන්න ඕනේ, දරුවන්ට යුතුකම් කරන්න ඕනේ, උයල පිහලා දෙන්න ඕනේ, දරුවෝ සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, අධ්‍යාපනය ලැබනවා නම් ඒ කටයුතු වෙනුවෙන් ඒ අය අරගෙන යන්න ඕනේ, ඒ කටයුතු හොයලා බලන්න ඕනේ, ඒ අයගේ රැකවරණයට එතෙන්ට වෙලා ඉන්න ඕනේ, ගෙදර ඇවිල්ල කරන්න තියෙන අනික් සියලුම වැඩ කටයුතු කරන්න ඕනේ. ස්වාමි පුරුෂේ, දරුවන්ට හම්බ කරන්න ඕනේ, බිරිඳට යුතුකම් කරන්න ඕනේ, ඥාතීන්ට යුතුකම් කරන්න ඕනේ, අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් කරන්න ඕනේ, යාළු මිත්‍රයෝ වෙනුවෙන් කළ යුතු දේවල් කරන්න ඕනේ. අපේ ජීවිතෙත් ඒකමනේ පින්නතුනි. නමුත් හිතලා බලන්න ඒ වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද කියලා. නමුත් ඒ එකක්වත් දුකක් වගේ දැනෙනවද?
උදේඳල රෑවෙනකං ඒ වෙනුවෙන්ම දුක්විඳිනවා. නමුත් කාම තණ්හාව අපි තුළ තියෙන නිසා ඒකක්වත් දුකක් කියල තේරෙන්නේ. අදට වඩා හෙට හොඳවෙයි, හෙටට වඩා අනිද්දට හොඳවෙයි කියලා හීනයක් පිටිපස්ස අපි දුවගෙනයනවා. නමුත් ඒක යථාර්ථයක් වෙන දවසක් නෑ. පුංචි කාලි අපේ හිතට අදහසක් දීල තිබුණ හොඳට ඉගෙන ගත්තොත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. එනිසා අපි හරියට මහන්සි වුණා ඉගෙන ගන්න. උදේ ඉඳලා රෑ වෙනකන් අධ්‍යාපනය ලබන තැන්වල දුක් වින්දා. ළමයට ළමා කාලෙවත් නැතුව රෑදවල් මහන්සි වුණා. ඒ සියලු කැපකිරීම් කරලා අධ්‍යාපනය ඉවර කරගත්තහම අපි හිතුවා දැන් හරි කියලා. ඉගෙන ගත්තහම හොඳට ජීවත් වෙන්න පුළුවන් කීවන්නේ. ඊට පස්සේ රස්සාවක් හොයන්න ඕනේ. කොහොම හරි දුක් විඳලා කාට හරි කෙඳිරි ගාලා කියලා හරි, කාලයක් බලාගෙන ඉඳලා හරි, උපවාස කරලා උද්ඝෝෂණ කරලා හරි, සල්ලි මිල මුදල් වියදම් කරලා හරි, අල්ලස් දීලා හරි අපි රස්සාවක් හොයාගත්තා. දැන් හිටියට වඩා කරදරයි. වෙනදට වඩා පාන්දර අවදි වෙන්න ඕනේ. වෙලාවට කලින් රැකියාව කරන තැනට යන්න ඕනේ. පැය 8ක් විතර කාලයක් එතන කාලි ගත කරන්න ඕනේ. එතනින් එළියට එල්ලා ගෙදර එනකොට රෑ වෙනවා. ඇඳුම් පැළඳුම් ටික සමහරලාට හොදගන්නත් තියෙන්නේ රෑට. ඒක පහුවදාට වේලෙන් නැතිකොට වියල ගන්න කොච්චර සමහර අය දුක් විඳිනවද. ඉතින් ගෙදර ආවට පස්සේ ගෙදර කටයුතු කොච්චර තියෙනවද? දරුවන්ගේ ඕනෑපාකම් කොච්චර සම්පූර්ණ කරන්න තියෙනවද? ලෙඩ දුක් හැදිලා ඉන්න මව්පියෝ වෙනුවෙන් කොයිතරම් වෙහෙසෙන්න තියෙනවද? ඒ කොයි කටයුතු තිබුණත් වෙලාවට රැකියාවට යන්න ඕනේ. ඉතින් ඒ හින්දා නිමක් නැති ගමනක, නිමක් නැති වෙහෙසක යෙදෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒක දුකක් වෙහෙසක් කියලා හිතනවට වඩා ඒ විඳින දුක අපිට ආශිර්වාදයක් වගේ. ඉතින් එහෙම ජීවත් වෙලා අන්තිමට අපි වයෝවෘද්ධ භාවයට පත් වෙච්චහම බලාපොරොත්තු වෙච්ච තරම් ලොකු දෙයක් ලැබිලත් නැහැ. බලාපොරොත්තු සියල්ලක් මුදුන්පත් වෙලත් නැහැ. සමහරලාට මුදුන්පත් වුණ එකම බලාපොරොත්තුවක්වත් නැහැ. අපි සෑහීමකට පත් වෙලත් නැහැ. අපිට ඇති වෙලත් නැහැ. අපි සතුටු වෙලත් නැහැ. ඊට පස්සේ ලෙඩ වෙනවා. ඉතින් මාස ගණන් සමහරලාට එක තැන්වල ඉඳ සිද්ධ වෙනවා. ආපහු දුකක් විඳලා මැරිලා යනවා. තමන්ට කියලා යමක් කරගන්න විවේකයක් තිබුණේ නැහැ. නමුත් මෙච්චර කාලයක් යමක් කළා නම් ඒ සියල්ලම මේ ලෝකේ අතහැරලා යන්න වෙනවා. ධනපතියෙක් වෙන්න කියලා හරියට උත්සාහ කළා. අපි යාචකයෙක් වගේ මැරිලා යනවා. කරගත්ත දේවල් ඔක්කොම මෙහෙ දාලා, තමන්ට කියලා මුකුත්ම කරලා නැහැ, අරන් යන්න කියලා හම්බ කරගත්ත දෙයක් නැහැ, හම්බ කරගත්ත ටික මෙහෙ දාලා යනවා. ඉඩකඩන් වවාපු තැන්වල තියෙනවා, යාන වාහන නතර කරපු තැන්වල තියෙනවා, සල්ලි මිල මුදල් තැම්පත් කරපු තැන්වල තියෙනවා, දූ දරුවෝ හැමෝම බලාගෙන ඉන්නවා. අපි මරණාසන්න වෙලා 50 දිනකොට පින්නතිනි ඒ අය මොනවා කරන්නද? ඒ සල්ලි වලින් වැඩක් නැහැ, ඉඩකඩන් වලින් වැඩක් නැහැ, දූ දරුවන්ට කරන්න දෙයක් නැහැ. මං දවසක තනියම මෙහෙ අතහැරලා යනවා. හැබැයි අතහැරලා ගිහිල්ලා අම්මට ආයතනක උපදින්න වෙනවා. එතන යහපත් තැනක් බවට පත් කරගන්න කර යුතු දේවල් එකක්වත් මං අතින් කෙරිලා නැහැ. ඒ නිසා ඊළඟට මට යහපත් තැනක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාම සහිත ජීවිතය ඒකාන්තයෙන් සංසාරේ මම මහා දුකකට ඇදලා දානවා මිස මට යහපතක් කරලා නැහැ. නමුත් උපන්නට පස්සේ කොහොම හරි ජීවත් වෙන්න ඕනේ.
ඒ නිසා හොරකං කරන්න සිද්ධ වෙනවා. මංකොල්ල කෑම්මොලේ දෙන්න සිද්ධ වෙනවා. ලැබෙන ආදායම මදිනං අල්ලස් සිල්ලන්න සිද්ධ වෙනවා. ඒ දේවල් වලිනුත් හිටපු තැනිනුත් ප්‍රපාතයට වැටෙන තැනට තමයි කටයුතු වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒවාගේ තත්ත්වයකට පත්වෙන්න කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේක විස්තර කරනවා නම් ඉවරයක් නැති මාතෘකාවක්, සෑහෙන්න කතා කරන්න නතර වෙලා සාකච්ඡා කරන්න තියෙන තැනක්. නමුත් ප්‍රකාශයේ ඥානවන්තයන්ට නම් කොයි තරම් බරපතලද, මහරිෂිවරය ඇතුළු සියලුම ඍෂිවරු මේ ප්‍රකාශය කරනකොට කන් දෙකේ ඇඟිලි ගහ ගන්නවා. නවත්තන්න ඔය ප්‍රකාශයේ නවත්තන්න. නුඹගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න ඔය තරම් දරුණු සාපයක් කරගනී කියලා අපි කල්පනා කළේ නෑ. ඒ නිසා වහාමෝක නවත්තන්න නෙළුම් අලකොටස නුඹ සොරා කෑවේ නැහැ කියන කාරණාව ප්‍රත්‍යක්ෂයි. නුඹේ තැනට ගිහිල්ලා වාඩි වෙන්න කියලායි කියන්නේ. ඉතින් එහෙම වාඩි වුණාට පස්සේ 6 වෙනි සහෝදරයා නැගිටිනවා. නැගිටලා මහබෝසතාණන් වහන්සේට වන්දනා කරලා පිරිස මැද තමන්ගේ නිර්දෝෂී බව ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. අජ්ජායකං සබ්බ සමන්ත වේදං තපස්සිනං මඤ්ඤතු සබ්බ ලෝකෝ පූජේතුනං ජනපදා සමිච්ඡ විසානිතේ බ්‍රාහ්මණයෝ වහාසි. පින්නතනි මේ 6 වෙනි සහෝදරයා වෙන කවුරුවත් නෙමෙයි, අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ. උන්වහන්සේ තමයි එදා මේ ප්‍රකාශය කරන්නේ. බ්‍රාහ්මණතුමනි, යමෙක් ඔබ වහන්සේගේ නෙළුම් මල කොටස සොරා කෑවේද, ඔහු සියලු වේදය ඉගෙනගෙන ධ්‍යාන නොවඩන තවුසෙක් වේවා. නමුත් ලෝකයා ඔහු තවුසෙක්සේ සලකත්වා. ඒ වෙනුවෙන් ජනපද වාසීන් ඔහුට බොහෝ පූජා කෙරෙත්වා. පින්නතුනි, මේ ඍෂිවරයා මේ සාප කරගන්නේ ධ්‍යාන වඩන් නැති ප්‍රත්‍ය බලාපොරොත්තු වෙන තාපසයෙක්ම වේවා කියලා. තවුස් ජීවිතෙත් වෙන්න තියෙන නරකම පැත්ත. දැන් මෙතන සඳහන් කළා සියල්ල ඉගෙනගෙන ධ්‍යාන නොවඩන තවුසෙක් වේවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනාවක් කරනවා මෙහි විදිහට. මහණෙනි, මේ ලෝකයේ දුර්ලභ පුද්ගලයෝ කීප දෙනෙක් පිළිබඳව දේශනා කළා. සමහර සූත්‍රයක දුර්ලභ පුද්ගලයෝ 3 දෙනෙක් ගැන දේශනා කළා. තවත් සූත්‍රයක දුර්ලභ පුද්ගලයෝ 4 දෙනෙක් ගැන දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ තවත් තැන්වල දේශනා කරනවා මේ ඍෂිවරයා මේ කියන කතාවම සියල්ල ඉගෙනගෙන ධ්‍යානන වඩන තවුසෙක් වේවා. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා. මොනවද භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්චදී? මගේ සිව්වනක් පිරිස ව්‍යක්ත වෙන්න ඕනේ. ව්‍යක්ත කියලා කියන්නේ දැනුමෙන් පොහසත් වෙන්න ඕනේ. ඒ මොන දැනුමෙන්ද? ධර්ම දැනුමෙන් පොහසත් වෙන්න ඕනේ. පින්නතනේ දැනුමෙන් වැඩෙන්න අපි තුල ඇති වෙන්නේ ඊළඟට මොකද්ද? මානය. දැනුම වැඩි වෙන්න මානය උපදිනවා. ඒ මානය උපදින එක නැතිකරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ව්‍යක්ත ගාවට විනීත වෙන්න ඕන කියලා. ඊළඟට දේශනා කරනවා විශාරද වෙන්න ඕන කියලා. ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත. ඉන්නතරයි බහුශ්‍රුත කියලා කියන්නේ
බොහෝ දේවල් අහල තියෙන්ඩ ඕනෙ. අහලා ඉගෙනගෙන තියෙන්ඩ ඕනෙ. විශාරද කියල කියන්නේ. යමක් දැනගත්තන ඒ දැනගත්ත දේ පරතෙරට දැනගණ්ඩ ඕනෙ. බුළු ත්‍රිපිටකේම පරතෙරට දැනගණ්ඩ ඕනෙ. එහෙම නැත්ත අපි කියම අපි දන්නේ එක පිටකයි. දීගනිකායේ විතරක් අපි දන්නවා සූත්‍ර පිටකේ. දීගනිකායේ සූත්‍ර දහයක් අපි දන්නවා. ඒ සූත්‍ර දහයෙන් කවුරු කොතනින් ප්‍රශ්නයක් ඇහුවත් උත්තරයක් දෙන්න පුළුවන් තැනට ඒ සූත්‍ර දහය ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ සූත්‍ර දහය සම්බන්ධයෙන් Tamanට තියෙනවා විශාරද බවක්. ඉතින් ඒ වගේ එක එක ප්‍රමාණයෙන් මේක තීරණය කරන්න පුළුවන්. නමුත් මෙතන විශාරද බව කියලා භාගිතුන් වහන්සේ සඳහන් කරන්නේ මුළු ත්‍රිපිටකයේ සම්බන්ධයෙන්ම මනා දැනුමක් තියෙන්න ඕනේ කියන එක. එහෙනම් ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත. ඊළඟට ධම්මදර මනාව ධර්මය අහලා ඒ ධර්මය මතක තියාගත්ත පිරිසක් වෙන්න ඕනේ. ධර්මය දරණ පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ධර්මයේ දැරුවට විතරක් මදිනි පින්නතුනි. ධම්මානු ධම්ම පටිපන්න වෙන්න ඕනේ. තමන් දන්න ධර්ම කාරණාව තුල ඒකාන්තයෙන්ම යෙදෙන්න ඕනේ. ඒකයි ධම්මානු ධම්ම පටිපන්නයි කියලා කියන්නේ. එතන මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ සිව්වනක් පිරිසෙන් බලාපොරොත්තු වෙච්ච දේ මේකයි කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ මාරයට. මාරයා අවස්ථා ගණනාවක බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න ආරාධනා කළා. ආන්ගේ එක අවස්ථාවක තමයි භාග්‍යතුන් වහන්සේ මාරයට මේ ප්‍රකාශය කරන්නේ. පවුකාරයේ නුඹට ඕන වෙලාවට මම පිරිනිවන් පාන්නේ නැහැ. යම් දවසක මම පිරිනිවන් පානවනම් මම පිරිනිවන් පාන්නේ මම තීරණය කරන දවසක. එහෙම නැත්තම් මම පිරිනිවන් පානා දවස තීරණය කරන්නේ මම මිසක් නුඹ නෙමේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. හැබැයි ඉතින් ඒ වාගේ අභීත ප්‍රකාශයක් කරපු යම් ශාස්ත්‍රවරයෙක් මේ ලෝක ධාතුවේ පහළ වුණා නම් එකම ශාස්ත්‍රුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ. තමන් වහන්සේ පිරිනිවන් පාන දවස තමන් තමයි තීරණය කරන්න කියලා සඳහන් කළා. ඒක අපිට කරන්න පුළුවන්ද පින්වතුනි? මාරය ඇවිල්ලා කොයි දවසේ කොයි වෙලාවේ මොන විදිහට කොයි මොහොතේ මේ ජීවිතේ ගනීද කියලා අපි දන්නේවත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ එහෙම ගන්න බෑ. මාරයාටවත් භාග්‍යතුන් වහන්සේ නසන්න පුළුවන්කමක් නෑ කියන එකයි මේ කියන්නේ. අන්න ඒ වෙලාවේ තමයි මාරයාට මේ ප්‍රකාශය කරන්නේ යම් දවසක මම පිරිනිවන් පානවනම් මගේ සිව්වනක් පිරිස මෙන්න මේ වගේ වෙන්න ඕනේ. ඒ වගේ පිරිසක් බිහි වුණ දවසට පිරිනිවන් පානා දවස මම තීරණය කරනවා කියලායි දේශනා කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ ඔබ පිළිබඳවත් මම පිළිබඳවත් සමස්ත අපි සියලු දෙනා පිළිබඳවත් විශ්වාසයක් තියලා. භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව අපි විසින් මුදුන්පත් කරවයි කියන විශ්වාසයේ තියලා තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානා කාලය වෙනකොට භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණ පිරිසක් මේ ලෝකෙ හිටියා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ යම් දවසක පිරිනිවන් පාන්න තීරණය කළා නම් පිරිනිවන් පාන්න තීරණය කළේ ඒකයි. නමුත් එදා හිටපු පිරිසෙන් විතරක් නෙමේ අපි සියලු දෙනාගෙම බලාපොරොත්තු වෙන දේ තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතන සඳහන් කරනවා ධ්‍යාන වඩන තවුසෙක් වේවා, වේදය ඉගෙනගෙන ධ්‍යාන වඩන තවුසෙක් වේවා,
නමුත් ලෝකයා ඔහු තවුසෙක් සේ නොසලකත්වා. පින්නතින වේදේ ඉගෙනගෙන ධ්‍යාන නොවඩන තවුසෙක් වේවා. නමුත් ලෝකයා ඔහු තවුසෙක් සේ දකිත්වා. එතකොට පින්නතින මේ කාරණාව අපිට ගලප ගන්නකොට මේ ලෝකේ ඉපදුනාට පස්සේ අපි විසින් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් අපි ඉගෙනගත්තේ ධර්මය තුළින්නේ. එතකොට ධර්මය තුළින් ඉගෙනගත්ත මෙලව උපන්නෙක් නොකළ යුතු දේවල් කීයක් අපි විසින් කරනවද? ඒ වැරදි අපි කර කර නිවැරදි මිනිස්සු හැටියට ජීවත් වෙන්න අපි කොච්චර උත්සාහ කරනවද? උදාහරණයක් පන්සිල් වලින් අරගත්තොත්, පන්සිල් උල්ලංඝනය කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ කාරණාව අපිත් හොඳාකාරවම දන්නවා. ඒ දන්නවා වුණත් අපි කොයිතරම් පන්සිල් උල්ලංඝනය කරනවද? ඊළඟට කල්පනා කරන්න ඕනේ, නොකළ යුතු බව දැන දැනත් අපි ඒ වරද කරන්නේ ඇයි? ඒකට මොකද්ද ප්‍රධාන හේතුව? තණ්හාව. තණ්හාව තමයි ප්‍රධාන හේතුව. තණ්හාව නිසා තමයි අපි මේ උල්ලංඝනය කිරීම කරන්නේ. ආන් ඒක නිසා අපේ තණ්හාවේ තරම කොයි තරම්ද කියලා අපිට තේරුම් ගන්න තියෙන තැනක් තමයි භාග්‍යතුන් වහන්සේ එපා කියපු දේවල් කොච්චර අපි කරනවද. ඒ දේවල් එච්චරම අපි කරනවා නම් අපි තාම නිවන් දකින මාවතට ළඟටවත් ඇවිල්ලා නැහැ. පින්නතුනි, නිවන් දකිත්වා කියලා කියනකොට සාදුකාර පවත්වනවා වුණාට මටත් නිවන් ලැබෙන්න ඕන කියලා අපි කල්පනා කරනවා වුණාට නිවන් ලැබෙන පාරේ අපි නැහැ. නිවන් දකින ප්‍රතිපදාව තුළ අපි නැහැ. ඒ ප්‍රතිපදාවට නැවිත් කොච්චර ප්‍රාර්ථනා කළත් අපිට නිවන හම්බ වෙන්නේ නැහැ. නිවනට යන්න තව බොහෝ දුර යන්න ඕනේ. ඒ කියන්නේ ඒ නිවන් මගේ පළවෙනි පියවරටවත් අපි පය තියලා නැහැ කියන එක තමයි තවමත් පන්සිල්වත් ආරක්ෂා වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට නිවන අපිට කොයිතරම් දුරද කියලා කල්පනා කරන්න ඕනේ. එතන මම සඳහන් කළා තාපසයේ කැටියට කරන්න තියෙන නරකම ප්‍රාර්ථනා ටික තමයි මේ කරන්නේ. එතන භික්ෂූන් වහන්සේලා වේවා, දායක පිරිස වේවා, අපි හැමෝටම භාග්‍යතුන් වහන්සේ කළ යුතු නොකළ යුතු දේවල් දේශනා කරලා තියෙනවා. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්චදී ගිහි පැවිදි අපි හැමෝම සම්පූර්ණ කරනවද කියලා ඒ ශේෂ්ත්‍රවල ඉන්න අය කල්පනා කරලා බලන්න ඕනේ. එමුණ සඳහන් කළා මේ ඍෂිවරයා කරන ප්‍රකාශය කොයිතරම් ගැඹුරුද, ඒ කොයිතරම් භයානකද. නමුත් සාමාන්‍ය පංචකාමයෙන් ජීවත් වෙන සත්වයාට මේක මහලුකු ආශිර්වාදයක්. පින්නතින ජීවත් වෙන මිනිස්සු ළඟ, ගිහි පැවිදි අපි හැමෝම ළඟ චරිත කීයක් තියෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් අපි ළඟ චරිත ගොඩක් තියෙනවා. ගෙදර එක චරිතයක්, සේවා ස්ථානයේ තව චරිතයක්, යාළුවොත් එක තව චරිතයක්, පන්සලට ගියහම තවත් චරිතයක්, තවත් නොයෙක් තැන්වල විවිධ චරිත අපි ප්‍රදර්ශනය කරන්නේ. හැබැයි නිවන් දකින්න පාරට ඇවිල්ලා නම් අපි ළඟ තියෙන්න ඕනේ එක චරිතයයි. අපි දුස්සීලව ඉඳගෙන සිල්වත් වගේ හැසිරෙනවා. අපි වැරදි කර කර නිවැරදි මිනිස්සු වගේ හැසිරෙනවා. අපි බොරු කිය කිය සත්‍යවාදීන් හැටියට හැසිරෙනවා. මේ විදිහට කල්පනා කරලා බලහම තමයි කොයි කොයි තැන්වල මොන චරිත අපි ප්‍රදර්ශනය කළාද කියන කාරණාව
අපිටම වැටහෙන්න පටන් ගන්න. හැබැයි පින්නතුනි, ඕක ලෙඩෑඳේ වැටහුණාට වැඩක් නෑ. ඕක දැන් තමයි අවබෝධ වෙන්න ඕනි. දැන් තමයි අවබෝධ කරගෙන ක්‍රියාත්මක වෙන්න ඕනි. පංචකාමයට විරුද්ධව, වස්තුකාමයට, ක්ලේශකාමයට විරුද්ධව, සතර අපායට විරුද්ධව වැඩ කරනවා නම් වැඩ කරන්න තියෙන හොඳම කාලේ තමයි මේ කාලේ. බණ ඇහුවට අහපු දේ ක්‍රියාත්මක කරගන්න බැරි, නැගිට ගන්න බැරි වයෝවෘද්ධ වයසේ මේක ඇහුව කියලා හිතට දුකක් දැනෙනවා මිස සතුටක් එකතු වෙන්නේ නැහැ. මොකද මේ අහන දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් එතකොට නැහැ. මෙතන විශේෂ කාරණාවක් පින්නතුනි තවත් තියෙනවා. දැන් මේ ශාප කරගන්න අය අතරේ මුලින්ම ශාප කරගත්ත පිරිස මහබෝසතාණන් වහන්සේගේ සහෝදර පිරිස. සාමාන්‍යයෙන් වරදකට දඬුවම් කරනකොට ප්‍රධානියාගේ පිරිසක් එතන ඉන්නවනම් ඒ පිරිස මගාරවල තමන්ගේ ඥාති නොවන, සමීප නොවන, මිත්‍ර නොවන පිරිසට තමයි ඉස්සරලම දඬුවම් නියම වෙන්නේ. නමුත් මෙතන විශාල සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතරේ මුලින්ම දඬුවම් කරගන්නේ මහබෝසතාණන් වහන්සේගේ සහෝදර පිරිස. ඒකිනුත් සහෝදර පිරිස දඬුවම් කරගත්තට පස්සේ තමයි සහෝදරිය තමන්ගේ නිර්දෝෂී භාවය ප්‍රකාශ කරන්නේ. සාමාන්‍ය තැන්වල ඉස්සරලාම කරදරයට පත් වෙන්නේ දුර්වලයා. නමුත් මෙතන ඉස්සරලාම වරද බාරගෙන නිවැරදි වෙන්න කරුණු දක්වන්නේ ප්‍රබලයා. ඒක මේ සමාජයට දෙන මහවිශාල ආදර්ශයක්. කොයිතරම් නිවැරදිද, සත්‍යවාදීද කියන එක කියාපාන අපූරු තැනක්. එනිසා විශේෂයෙන් සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන අය හොඳයි සැපයි කියලා ප්‍රාර්ථනා කරන දේවල් මේ බ්‍රාහ්මණවරු මෙතන දුකයි නිසරුයි කියන කාරණාව තහවුරු කරලා තියෙනවා. ආංගී කාරණාවෙන් අපිට මනාව ඔප්පු කරනවා, අපි මේ ජීවිතේ රෑ දවල් වෙහෙසිලා මහන්සි වෙලා මේ හොයාගෙන යන්නේ හැබැවින්ම යහපතද, නැත්නම් හැබැවින්ම දුක නැති කරන පාරේද ඉන්නේ, එහෙම නැත්නම් දුක වැඩි කරගන්න පාරේද ඉන්නේ කියන එක. අපි දුක රැස් කරන මාවත ආශිර්වාදයක් කරගෙන දුක නැති කරන මාර්ගයේ ප්‍රතික්ෂේප කරලා අමතක කරලා. ආන් ඒක නිසා විශේෂයෙන් අපිට පැහැදිලි කරනවා, මේ ප්‍රාර්ථනා කරන කාම සම්පත්තියක් තියෙනවා නම් ඒ හැම එකක්ම සංසාරේට මහ සාපයක්. ආන් ඒක නිසා ප්‍රඥාව අවදි කරවලා සසර අතරමං වෙන්න තියෙන මාවත සම්පූර්ණයෙන් අහුරලා මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් මාර්ගයට අවතීර්ණ වෙලා වැඩ කරන්න කියලා. මිය යන දවසට සතර අපායේ දොරගුළු වහන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සතර අපායේ දොරටු ටික වහන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න තියෙන අවම සුදුසුකම නැත්නම් මූලික සුදුසුකම තමයි තිසරණ සහිත කෙනෙක් වෙන එක. තිසරණේ අත්‍යවශ්‍යයි පින්නතුනි. දේවදත්තයන් වහන්සේ ගැන කල්පනා කරන්න. අපේ පින්නතුන් කොච්චර බණ අහලා තිබුණත්, කොයිතරම් බණ පොත් පරිහරණය කරලා තිබුණත්, ඒ කිසිම දවසක ඇහුවද, කිසිම තැනක කියවන්න ලැබුණද දේවදත්ත හාමුදුරුවෝ සිල් බිඳගත්ත කියලා? දේවදත්ත හාමුදුරුවන්ට සිල් තිබුණේ නැහැ කියලා? දේවදත්තයන් වහන්සේ සිල් බිඳගත් කෙනෙක් කියලා ත්‍රිපිටකයේ කොතනවත් කියලා නැහැ පින්තුනි. දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පාරමිතා පුරපු කෙනෙක්. එනම් සාරිපුත්තයන් වහන්සේට වඩා ඉතාම ඉහලින් වැඩ හිටපු කෙනෙක්. මේ ශාසනය කියන්නේ සාරිපුත් දේවදත්තයන් වහන්සේ කියලා කියන්නේ පසේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරාගෙන යන කෙනෙක්නේ.
සාරිපුත්තයන් වහන්සේ අග්‍ර ශ්‍රාවක බෝධිය වෙනුවෙන් මහාකල්ප අසංඛ්‍ය 100,000 පාරමිතා පුරලා තියෙනවා. දේවදත්තයන් වහන්සේ මහාකල්ප අසංඛ්‍ය 2 පාරමිතා පුරලා තියෙනවා. ඒ තරම් උසස් තැනක ඉන්නේ. නමුත් මේ කතා කරන මොහොතේ කොහෙද ඉන්නේ? මේ කතා කරන මොහොතේ අවීචියේ නිමක් නැති දුක් විඳිනවා. මොනවද දේවදත්ත හාමුදුරන්ට නැති වුණේ? සිල් නැති වුණ නෑ පින්නතුනි, තිසරණ නැති වුණා. ඒක නිසාද තවීචී. එනම් මිය යන දවසට සතරාපායේ දොරවල් වහන්න සුදුස්සෙක් වෙන්න තිබිය යුතු පළවෙනි කාරණාව තමයි නිවැරදිව තිසරණ මත පිහිටන එක. ඊළඟට සම්පූර්ණ කළ යුතු කාරණාව තමයි නිවැරදිව හරියටම පංචශීල ප්‍රතිපදාවේ පිහිටපු කෙනෙක් වෙන එක. තිසරණයි පංචශීලයි දෙක මනාව සම්පූර්ණ නම් ඔහු මිය යන දවසට සතරාපායේ දොරවල් ඔහුට වැහෙනවා කියලම සඳහන් කරනවා. සතරාපායේ දොරවල් වැහුණ කියලා කියන්නේ සුගතියේ දොරවල් විවෘත වෙලයි තියෙන්නේ. මම කියන්නේ හරි සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවන, මරණය දැකලා හිනා වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවන, හිනා වෙවි මේ ලෝකෙන් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවන, තමන්ට ලැබුණ මේ වාසනාවන්ත ජීවිතේට සාධාරණයක් කරපු කෙනෙක් හැටියට මෙලවින් සමුගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අනුන්ට සිද්ධ වෙන සාධාරණ අසාධාරණකම් ගැන හොය හොයා දඟලන අතරේ තමන්ගෙන් තමන්ට ඉෂ්ට වෙන්න ඕන සාධාරණිය ඉෂ්ට වුණාද කියලා මුලින් හිතලා බලන්න පුළුවන් නම් ඒක ප්‍රඥාවන්තයෙකුගේ තීරණයක්. ඒ නිසා මුලින්ම ඔබව පරිස්සම් කරගන්න, ඊළඟට අපි අනික් අය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙනයි ලෝකයට ධර්ම දේශනා කළේ. අන් ඒක නිසා තමන්ගේ විමුක්තියට මූලික අවස්ථාව ලබලා දීලා අන්‍යයන්ද සංසාරයෙන් එතර කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා ලැබිච්ච වාසනාවන්ත ජීවිතයට හොඳ සාධාරණයක් කරලා වස්තුකාමී ක්ලේශකාමී ආදීනවේ මනාව දැකලා එය ප්‍රතික්ෂේප කරලා සංසාරි කෙරවල කරගන්න කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.